ඔයාලම සාදරයෙන් පිළිගන්නවා අපේ බිලියන් ඉන්ෆෝ channel එකට. අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකෙම තාමත් කතා වෙන ගොඩක් ආදරණීය සුනකයෙක් ගැනයි. එයාගේ නම තමයි හචිකෝ. හචිකෝ කියන්නේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණු සුනකයෙක්. එයාගේ ස්වාමියාට පෙන්නපු විශ්වාසය ආදරේ හින්දා එයා ගොඩක් ප්‍රසිද්ධ වුණා. එයාගේ කතාව ගැන කියවන ෆිල්ම්ස් ගොඩක් මේ වෙනකොට හැදිලා තියෙනවා. මිනිහෙක්ට පෙන්නන ආදරය ගැන හොඳම උදාහරණය තමයි හචිකෝ කියන්නේ. හචිකෝ ඉපදුනේ 1923 නොවැම්බර් 10 ජපානයේ අකීතා ප්‍රාන්තයේ ඔඩේටා කියන නගරේ. අවුරුද්දකට විතර පස්සේ ටෝකියෝ යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ගේ දුවෙක්ට හචිකෝව ලැබුණා. මේ ප්‍රොෆෙසර්ගේ නම තමයි උයනෝ. එයා මුලින්ම දැක්ක ගමන් එයාට පෙනුනේ එයාගේ කකුල් ටිකක් ඇද වෙලා කියලා. උයනෝ දැක්ක විදිහට ඒ කකුල් වල පිහිටීම අටේ ඉලක්කම් වගේ හින්දා හචිකෝ කියලා නම දැම්මා. මොකද ජපාන් භාෂාවෙන් හචි කියන්නේ අටේ ඉලක්කමට නිසා. උයනෝගේ දුව කාලෙත් එක්කම විවාහ වෙලා එයාගේ සැමියාත් එක්කම ජීවත් වෙන්න ගියා. ඒ නිසා හචිකෝ ගොඩක් සමීප වෙන්න ගත්තේ උයනෝටයි. උයනෝ හැමදාම වැඩට ගියේ ට්‍රේන් එකේ. උයනෝ හචිකෝ ළඟ ඉන්න විශ්වාසවන්තම කෙනා වුණා. හචිකෝ හැමදාම ස්ටේෂන් එකට ආවා උයනෝව ඇරලවන්න. ඒ වගේම උයනෝ වැඩ ඇරලා එනකම්ම හචිකෝ එතනටම වෙලා හිටියා. මෙහෙම ටික ටික කාලය ගෙවිලා යද්දී එක සිද්ධියක් හින්දා හචිකෝගේ මුළු ජීවිතේම වෙනස් වුණා. දවසක් යුනිවර්සිටි එකේ උගන්වමින් ඉද්දී උයනෝට හදිසි හෘදයාබාධයක් ඇති වෙලා එයාගේ ජීවිතේ නැති වුණා. උයනෝ මරුණාත් වෙනද වගේ හැමදාම හචිකෝ ශිබුයා ස්ටේෂන් එකේ බලාගෙන ඉන්නවා උයනෝ එනකම්. දවසින් දවස ගෙවිලා ගියත් ට්‍රේන් එක යන වෙලාවට හචිකෝ එතනට ඇවිල්ලා උයනෝ එනකම් පැය ගණන් බලාගෙන ඉන්නවා. හචිකෝ ස්ටේෂන් එකේ ඉන්න දහසක් මිනිස්සු අතරින් එයාගේ හොඳම යාළුවගේ මූණ පේනකම් බලාපොරොත්තුෙන් ඉන්නවා. දවස් මාස වෙලා මාස අවුරුදු වෙනකම්ම අවුරුදු 9ක් තිස්සේ අවුවේ වැස්සේ හිම වැඩි වෙලාවල් වලදී උනත් කිසිම වෙහෙසක් නැතුව එයාගේ හොඳම යාළුවා එනකම් හචිකෝ බලාගෙන ඉන්නවා. ශිබුයා වල ඉන්න මිනිස්සු හචිකෝට කන්න බොන්න දීලා බලාගත්තත් එයා එයාගේ ස්වාමිය එනකන් හැමදාම ස්ටේෂන් එකට වෙලා බලාගෙන ඉන්නවා. මේ නිසාම එයාගේ විශ්වාසවන්තකම ගැන ගොඩක් මිනිස්සු කතා කරන්න වගේම අගයත් කරන්න පටන් ගත්තා. ඒ නිසාම එයා හැමදාම එයාගේ ස්වාමිය එනකන් බලාගෙන ඉන්න තැන, ඒ කියන්නේ ස්ටේෂන් එක ළඟ 1934 දී එයාට ගෞරවයක් විදිහට එයාගේ ස්ටැචු එකක් හැදුවා. කාගේ සිට දිනාගත්තු මේ සුරතලා එයාගේම ස්මාරකය ළඟ 1935 දී මාර්තු 8 වෙනිදා මේ ලොවෙන් සමුගත්තා. එයා නැති වුණේත් එයාගේ අයිතිකාරය එනකන් අවුරුදු 9ක් තිස්සේ බලාගෙන හිටපු තැනමයි. එයාගේ මරණයට හේතුව එවලිදි දැනගන්න බැරි වුණා. ඒත් කාලෙත් එක්කම ටෝකියෝ වල කෞතුකාගාරයට එයාගේ තොරතුරු වුණ නිසා පස්සේ කරපු පරීක්ෂණවලින් දැනගත්තා හචිකෝට හොඳ කරන්න බැරි කැන්සර් එකකින් වගේම හෘදයාබාධයක් තිබ්බ නිසායි එයා මැරුණේ කියලා. දෙවන ලෝක මහයුද්ධය නිසා නගරයේ තිබුණු හැම තම ස්මාරක ආයෙත් හදන්න වුණා. ඉතින් මේ හචිකෝගේ ස්මාරකයක් ආයෙත් හදන්න ඒ රටේ බලධාරීන් පියවර ගත්තා. දැනුත් ශිබුයා ස්ටේෂන් එක ඉස්සරහා හචිකෝගේ ස්මාරකය දකින්න පුළුවන්. එදා ඉඳන් හැම අවුරුද්දකම අප්‍රේල් 8 වෙනිදාට හචිකෝ සිහි කරන්න ඒ දවස යොදාගෙන තියෙනවා. ඔයා මොනවද මේ කතාව ගැන හිතන්නේ? මොන දේ වුණත් අපි හැමෝටම එක වගේ දැනන දේ තමයි හචිකෝගේ මේ කතාව අපි හැමෝගෙම ඇස්වලට කඳුලක් ගේනවා වගේම අනිත්ට ආදරේ පෙන්නේ ගැන තිබෙන කදිම ආදර්ශයක් කියලා. මේ වගේ තවත් සත්‍ය සිදුවීම් වැදගත් තොරතුරු ගැන දැනගන්න ඔයත් කැමති නම් අපේ බිලියන් ඉන්ෆෝ channel එක අදම subscribe කරන්න. තවත් මේ වගේ වැදගත් තොරතුරක් එක්ක අපි ආයෙත් හම්බෙමු.